්‍රක ඩ ියෝජනක හොඳම ආරම්භ ප්‍රතිකරුවන් පෙළගැස්වුවත් ඉහළම දක්ෂතා පෙන් ප්‍රතිකරුවන් පස් දෙන අතර ඉන්න ප්‍රතිකරුවක් තමයි උපුල් තරංග කියන්නේ. හැබැයි තරඟට මේ වෙදදි ජාති කණ්ඩාමේ ඉඩක් නැහැ. දෙදස් පවරු දෙක්දින පිටියටෙන තරඟ දෙදස් දහතවරු දේශ ලංකා කණ්ඩාමේ නායකත්වයටක් පත්වෙනවා. ඒ ඇංචලෝ මැතිවස් නායකත්වයෙන් ඉවත්වීමත් එක්ක. දෙදස් දානේ ලොක්කුස්ලානේ ලොකු දායකත්වය ශ්‍ර ලංකා කණ්ඩෑමට දේ කියලා හිතපු තරඟ අවසානයේ ලොක්කුස්ලානට සෙල්ලම් කරන්නවත් වාසනාවදා කරගත්තේ නැහැ. මේ තරංග ඒ ගැන වගේම ක්‍රිකට් ගැන කියපු කතා. ඇත්තටම මම කනගාටුවට පත් වුණා ලොක්කුස්ලාන් තරගාවලියේ අවස්ථාව අහිමිවීම ගැන. කොහොමුණත් ඉතින් ඒක තීරණ කමිටුවේ තීරණයක්. ලොක්කුස්ලාන් තරගාවලියට ආසන්න කාලේ මගේ දක්ෂතා බැලුවොත් නම් ඇත්තටම මම ලොක්කුස්ලාන කණ්ඩායමෙන් ඉවත් කිරීම ගැන පුදුම නැහැ. මොකද මම ඒ කාලේ අසාර්ථකයි. කොහොමුණත් නැවත දක්ෂතා පෙන්නලා ජාතික කණ්ඩායමට එන්න තමයි මගේ අදහස. ශ්‍රී ලංකා කණ්ඩායම ලොක්කුස්ලානේ සෙල්ලම් කරපු විදිය බලද්දී පන්දු යවන්නට බයක් නැතුව පහර දුන්න ප්‍රතිකරුව කීප දෙනයි අපි දැක්කේ. තරඟ කියන්නේ ලකුණු අතරට ආවම පන්දු යවන්න මායිම් නොකර පහර දෙන ක්‍රීඩකෙක්. අපි කණ්ඩායමේ ක්‍රීඩකයෝ ගැන තරංග කියන්නේ මෙහෙම කතාවක්. මේ විදිහ අපි කණ්ඩායමේ දක්ෂ තරුණ ක්‍රීඩකයෝ ඉන්නවා. අපි පහර දෙන රටාව හදා ගන්න ඕන. පන්දු යවන්නන්ට බය නොවි පහර දෙන්න හුරු වෙන එක තමයි වෙන්න ඕන. 2005 මම කණ්ඩායමට එද්දී මට උපදෙස් දුන්නා මහේල සනත් මට ගොඩක් වටිනා දෙයක් කියලා දුන්නා. ඒ තමයි මගේ ක්‍රමයට පහර දෙන්න. ඒක වෙනස් කරන්න යන්න එපා. ඒ රටාවේ ඉස්සරහට යන්න කියන එක. ඇත්තටම මම හිතනවා මට මෙච්චර දුරක් එන්න ඒ උපදෙස් ගොඩක් හේතු වුණා කියලා. වර්තමානයේ ක්‍රිකට් රටාව වෙනස් කළ ක්‍රීඩකයා විරාට් කොහලි කියලා කියන තරඟ ශ්‍රී ලංකාවේ ප්‍රධානම තරඟ දිනවන්න ගැන කියන්නේ මෙහෙම කතාවක්. ඇත්තටම මම හිතන්නේ අපේ කණ්ඩායමේ මේ වෙද්දී ඉන්න ප්‍රධානම තුරුම්පුව ඇන්ජලෝ. ඔහු අවස්ථාව ගන්නවක අපේ කණ්ඩායම අමාරුවේ වැටෙන අවස්ථාවල බේරගෙන තියෙනවා. ඇත්තටම ඔහු තරඟ දිනවන්නේ තුන්ගිරියව ක්‍රීඩකෙක් විදිහට ඉස්සරහට මැතිව්ස් අපේ කණ්ඩායමට ලොකු සේවයක් කරයි. වර්තමානයේ ලෝක ශූරය වුණු එංගලන්ත කණ්ඩායමක ශ්‍රී ලංකාව 2006 අවුරුද්දේ අපූරු එක්දින තරගාවලියකට සෙල්ලම් කළා. මේ තරගාවලිය මහලගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව දිනන්නේ පහට බිංදුවක් විදිහට. ඒ තරගාවලියේ සාර්ථක ආරම්භයක් ලබා දුන්නු තරංග ඒ මතකය අවදි කරන්නේ මෙහෙමයි. මට තාමත් හිතාගන්න බෑ එංගලන්තයේදී මේ විදිහට පරාජය කරන්න පුළුවන් වුණ එක ගැන. අපි තරගාවලිය ආරම්භයේ ඉඳන් ලොකු විශ්වාසයකින් හිටියේ. මම හිතන්නේ අපේ ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂ තරගාවලි ජයග්‍රහණයක් තමයි ඒ තරගාවලිය. එක්දින ක්‍රිකට් වංශකතාව වෙනස් කරපු සනත් ජයසූරියට සෙල්ලම් කරන්න අවස්ථාවක් ලැබීම ගැන තරංග කියන්නේ මෙහෙම කතාවක්. ඇත්තටම සනත් වගේ ක්‍රීඩකෙක් එක්ක ඉනිම ආරම්භ කරන්න ලැබුණ කියන්නේ මගේ සීනියක් සැබෑවීමක්. සනත් අය හැම වෙලාවෙම මට නිදහස දීලා තිබුණා මට හිතෙන දේ කරන්න. ඇත්තටම ඔහු එක්ක සෙල්ලම් කරන්න ලැබුණ එක මට ආඩම්බරයක්. 2007 ලෝකස්ලානේ ශ්‍රී ලංකාව අනුශූරතාවයේ දිනද්දී තරංග අපේ කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුවක්. ඒ මතකයේ තරංග අවදි කරන්නේ මෙහෙමයි. ඇත්තට මේ කණ්ඩායම ගොඩක් සමබර කණ්ඩායමක්. මටත් ඒ කණ්ඩායමේ සෙල්ලම් කරන අවස්ථාව ලැබුණ එකත් ලොකු අවස්ථාවක්. ඒ තරගාවලිය ගැන අපේ ප්‍රේක්ෂකයෙක් සිටියේ ලොකු බලාපොරොත්තුවකින්. ඒ බලාපොරොත්තුව තරගාවලිය අවසානයේ වෙනකම්ම අපි ආරක්ෂා කරගත්තත් අවසාන මොහොතේ අපි පෙරදුනා. තරංගගේ ලෝකස්ලාන ගමන් මගේ සාර්ථකම ලෝකස්ලානේ තමයි 2011 ලෝකස්ලානය. සාමාන්‍ය 56ක් එක්ක ලකුණු 365ක් ගන්න තරංග ඒ තරගාවලියේ මතකයේ අවදි කරන්නේ මෙහිමයි. 2011 ලෝකස්ලානය අමතක වෙන්නේ නැති තරගාවලියක්. මට වගේම අපේ කණ්ඩායමටත් අපි තරගාවලිය හොඳටම කළා. අවසානමත විදිහට ඒ අවස්ථාවෙත් අපි අවසාන තරගයේ පරාද වෙන්න සිදු වුණා. කොහොමුණත් ඒ තරගාවලියත් අපේ දක්ෂතා ලෝකෙටම පෙන්නපු තරගාවලියක්. තරංග ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දීපු ක්‍රීඩකෙක් විදිහට නායකයෙක් විදිහට අමතක නොවන තරගාවලිය ගැන කියන්නේ මෙහිමයි. ජාතික කණ්ඩායමක නායකත්වය දරන්න ලැබෙනවා කියන්නේ ඉතින් ලොකු අවස්ථාවක්. ඒ වගේම අභියෝගයක්. නායකත්වය දරපු තරඟ ගැන මතක් කරද්දී ඇත්තටම මේක වෙනස්ම අත්දැකීමක්. ඔස්ට්‍රේලියාවේදී T20 තරගාවලියක පරාදය කරන්න ලැබුණ එක තමයි නායකයෙක් විදිහට අමතක නොවන අත්දැකීම. ලසිත් මාලිංග ගැන තරඟ කියන්නේ මෙහෙම කතාවක්. මාලිංග කියන්නේ ලෝක පූජිත ක්‍රීඩකයෙක්. දකුණු අප්‍රිකාවට එරෙහිව පිටපිට ලබාගත් කඩුලු හතර තමයි මාලිංග ගැන මගේ තියෙන සුන්දර මතකය. මම හිතනවා ඔහු තාමත් අපේ තරඟ දිනවන්නෙක් නිසා ජාතික කණ්ඩායමට ඔහු තව කාලයක් සෙල්ලම් කරන්න ඕන කියලා. අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිතයේ කොටසක් බවට ක්‍රිකට් පත් වෙලා තියෙන නිසා තරුණ ක්‍රීඩකයන් අපේ රටේ ගෞරවය ආරක්ෂා කරගෙන සෙල්ලම් කරන්න ඕන කියලා තමයි තරංග කියන්නේ. ක්‍රිකට් කියන්නේ අපේ රටේ ජනප්‍රියම ක්‍රීඩාව. ඉතින් පිටිය මැදට ගිහින් සෙල්ලම් කරන අපේ දිහා මුළු රටම ලොකු බලාපොරොත්තුවකින් බලාගෙන ඉන්නේ. අපේ තරුණ ක්‍රීඩකයන්ගේ වගකීමක් තමයි රටේ නම ආරක්ෂා වෙන විදිහට සෙල්ලම් කරන එක. ඔය තමයි තරංගගේ අදහස්. තරංග කියන දේ ගැන ඔයාට හිතෙන දේ කමෙන්ට් එකක් විදිහට දාන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.